අයිබෝවන් නීල පබළු කතාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඊයේ දවසේදී නීල පබළු කතාව YouTube එකෙන් බලාගන්න බැරි වුණා. ඉතින් මේ නිසාම නීල පබළු කතාවට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ගොඩක් කනගාටුවෙන් තමයි හිටියේ. මොකද සිකුරාදා දිනේදී විකාශය වෙන්න තිබුණු කොටස බොහොම කුතුහලෙන් පිරුණු එකක්. සිතුවිලි සෑ වීඩියෝ බලන පිටරට ඉන්න යාළුව තවමත් දන්නේ නැහැනේ ඊයේ දිනේදී නීල පබළු කතාව විකාශය වුණේ නැත්තේ ඇයි කියලා. ඉතින් ඒ නිසාම මම හිතුවා ඒගොල්ලන්ට ඊයේ නීල පබළු කතාව විකාශය වුණේ නැත්තේ මොකද කියලා කියන්න. ඊයේ දිනේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කතාවක් කළා. ඉතින් ඒ කතාව විකාශය වුණේ නීල පබළු කතාව විකාශය වෙන මොහොතේදී. ඉතින් මෙන්න මේ හේතුව නිසායි ඊයේ දිනේදී අපිට නීල පබළු කතාව බලාගන්න බැරි වුණේ. සිකුරාදා දිනේදී විකාශය නොවූ එම කොටස නැවතත් සඳුදා දිනේදී අපිට බලාගන්න පුළුවන් වෙයි. ඉතින් යාළුවනි ඊළඟ සතිය විකාශය වෙන්න තියෙන කොටස්වල තොරතුරු ලැබුණාම මම ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.